ආපහු ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා 2028. මේ බංකොලොත් රටේ ණය ගෙවීමේ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2033 දී ආරම්භ කිරීම ප්‍රමාණවත් කියද්දි පසුගිය රජය ඒ රජයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව 2033 ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම ප්‍රතික්ෂේප කරලා 2028 සිට වසර 5ක් වේලාසමින් මේ ණය ගෙවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක විය යුතුයි කියන එකට ගිවිසුම ගහලා තියෙනවා. අපල 2028 ණය ගෙවීමට ප්‍රමාණවත් සංචිත අපි රටක් හැටියට තබා ගන්නට උත්පාදනය කර ගන්නට ඉබේටම සංචිත නිර්මාණය වෙන්නේ නැහැ. සංචිත නිර්මාණය වන්නට අපනයන කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කරලා රටේ ආර්ථිකය වර්ධනය කරන්නට ඕන. අද අපේ රටේ තියෙන්නේ කුඩා වුණු ආර්ථිකයක්. කුඩා වුණු ආර්ථිකය විශාල වෙනකොට රටට ධනය ලැබෙනවා, රටට විදේශ විනිමය ලැබෙනවා. ඒ තුලින් අපිට ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ රටේ ආර්ථිකය විශාල කරන්නට, ප්‍රවර්ධනය කරන්නට, වර්ධනය කරන්නට කාටද සැලැස්ම තිබෙන්නේ? කුමන කණ්ඩායමටද ආර්ථිකය වර්ධනය කිරීමේ දර්ශනේ වැඩපිළිවෙල හැකියාව ඒ මහ පොළොවේ ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය දක්ෂ නිපුණතාවෙන් යුත් කණ්ඩායම මොන පාර්ශ්වයකටද? කාටද හැකියාව තියෙන්නේ කර්මාන්ත ශාලා ආරම්භ කරන්න? කාටද හැකියාව තියෙන්නේ දැනුම කේන්ද්‍රීය ආර්ථිකයේ ගොඩනගා? කාටද හැකියාව තිබෙන්නේ අපනයන කේන්ද්‍රීය කර්මාන්ත ගුණ? කාටද හැකියාව තිබෙන්නේ මේ රටේ ආර්ථික වර්ධනයට, දලදේශීය නිෂ්පාදිතයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙන ශුද්ධ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන්ට ශක්තිය ලබා දෙන? හොඳින් අවබෝධ කරගන්න, ශුද්ධ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත 260,000ක් වැහිලාදී මේ වගේ තත්ත්වයක් තුල 2028 ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනකොට අපේ රටේ ඉහළ ආර්ථික වර්ධනයක් තිබිය යුතු මොහොතක ඒ ආර්ථික වර්ධනය නිර්මාණය කරන්නට පුළුවන් පාලනය වැඩපිළිවෙල දර්ශනය කාටද තිබෙන්නේ? ජනාධිපතිවරයා පත් වෙලා හමාරයි. රටේ ජනතාව තීන්දුව කරන්නට ඕන පාර්ලිමේන්තුව තුළ කුමන කණ්ඩායමටද රට මෙහෙවන ආර්ථික වැඩපිළිවෙල තිබෙන්නේ? ආර්ථික දර්ශනය තිබෙන්නේ? ඒ මෙහෙවන්න පුළුවන් කණ්ඩායමින් කොටින්ම කිව්වොත් 2028 ණය ගෙවීමේ ක්‍රියාවලිය තුළ ණය ආපහු ගෙවාගත හැකි රටක් බවට ඒ රටේ ආර්ථිකය දියුණු කරන්නට පුළුවන් මොන පක්ෂයටද, මොන කණ්ඩායමටද, මොන දර්ශනයටද, මොන වැඩපිළිවෙලටද? මේක බොහොම ගැඹුරින් රටේ ජනතාව අධ්‍යයනය කරන්නට ඕන කාරණා.
අපි තරයේ විශ්වාස කරනවා මේ ආර්ථික ප්‍රශ්නයට හොඳම විසඳුම තිබෙන්නේ අපිට. ඒ විසඳුම ක්‍රියාත්මක කරන්නට පුළුවන් දක්ෂ පක්ෂ හපංකම් තිබෙන්නේ අපේ කණ්ඩායමට. ඒ විසඳුම සත්‍යයක් යථාර්ථයක් කරන්නට පුළුවන් කණ්ඩායමක් වැඩපිළිවෙළක් දර්ශනයක් තිබෙන්නේ අපට. එනිසා මේ 2024 වසරේ මේ අග භාගයේ අපි ඉන්නේ හිතේ හොඳට මතක තබා ගත්තොත් වැදගත් වෙනවා 2028 සිට ණය ආපහු ගිරීමේ ක්‍රියාවලිය අපිට ආරම්භ කරන්න සිද්ධ වෙනවා. ණය ගෙවන්නට පුළුවන් මුදල් තියෙන රටක්, ඒ වගේම රටේ නිෂ්පාදන ධාරිතාවය ඉහළට ඔසවා තබන්නට පුළුවන් රටක් අපි නිර්මාණය කරන්නට ඕන. අපි විශ්වාස කරනවා එවන් රටක් බිහි කරන්නට පුළුවන් සමග ජන බලවේගයටත් සමග ජන සම්දානයට පමණයි. ඒ වගේම අපිට හැකියාව තිබෙන්නට ඕන එකට අත්වල බැඳගෙන එකට එකතු වෙලා රට වෙනුවෙන් විසඳුම් සපයන. මේ රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න රාශියක්, එක පැත්තකින් දුබී දුප්පත්කම, තවත් පැත්තකින් විරැකියාව, තවත් පැත්තකින් දුෂ්කර ජන ජීවිත ගත කිරීම, ජනතාව බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ අමාරුවෙන් ජීවත් වෙන ජනතාවගේ ප්‍රශ්න වලට ගැටලුව විසඳුම් අවශ්‍යයි. ඒවට උත්තර අවශ්‍යයි. ඒ උත්තර ලබා දීමේදී අපිට සිද්ධ වෙනවා රට ගැන හිතන්න, රටේ ජනතාව ගැන හිතන්න, ඒට ප්‍රමුඛ ස්ථානය ලබා ගන්න. ඒ නිසා මේ අද පවතින තත්ත්වය තුළ අපි විශ්වාස කරනවා ඉන්න ජනාධිපතිවරයාත් එක්ක රට ගොඩනගන වැඩසටහන ඉදිරියට ගෙන යාමට අපිට ගැටලුවක් නැහැ. පටු වාද බෙහෙත දේශපාලන මතිමතාන්තර පැත්තක තමයි අපට වැදගත් වෙන්නේ රට ගොඩනගන වැඩපිළිවෙල. රටට ජනතාවට ශක්තිය ලබා දෙන වැඩපිළිවෙල. දේශපාලන ජාතික න්‍යාය පත්‍රයේ ඉහළම තැන මුල් තැන රටට ජනතාවට ලබා දෙන වැඩපිළිවෙල. ඒ වැඩ පිළිවෙලට මුල පුරන්නට අපි සූදානම්. හොඳට මතක තබා ගන්න, අපි දේශපාලන පක්ෂයක් හැටියට නිරතුරුවම විශ්වාස කරනවා මේ බංකොලොත් රටට අපි අගයක් එකතු කරන්නට, අපි සේවාවක් සිදු කරන්නට. ඒ සේවාව වඩා ප්‍රබුද්ධ, වඩා ප්‍රශස්ත සේවාවක් වන්නට, ජනතාවගේ ජන ජීවිත ඉහළ නංවන සේවාව, ආදායම් මාර්ග ශක්තිමත් කරන සේවා, නව ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙන ප්‍රතිපත්ති මාලාව, එය ඉෂ්ට සිද්ධ කරන්නට පුළුවන් සමගි ජන බලවේගයෙන් පමණයි. දැන් මේ ගම්පහ දිස්ත්‍රික්කේ ඔබ පොඩ්ඩක් හිතලා බලන්න, පළාත් පාලන කොට්ටාස 403ක, වසම් 1177ක, නගර ගම් 3013ක් තිබේ. මේ හැම නගරයකම, මේ හැම ගමකම ජීවත් වන ජනතාවගේ අපේක්ෂාවන් තිබේ, බලාපොරොත්තු තිබේ, පෞද්ගලික ඉලක්ක තිබෙනවා, පොදු ඉලක්ක තිබේ. ඒ හැම දෙයක්ම කරන්නට පුළුවන් කාර්ය ශූර ක්‍රියාශීලී වැඩපිළිවෙලක් තිබෙන රජයකට පමණයි. එනිසා සංවර්ධන ශේෂ්ත්‍රයේ ඉහළම තැනක සිටින සමගි ජන බලවේගයට පුළුවන් රටේ ප්‍රශ්න, ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්නවලට විධිමත් විසඳුම් ලබා දෙන්න. You're watching the Life Traveler Channel.